ලෝක බැංකුව පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ 109%කටත් වඩා ඉක්මවා තිබෙනවා. මෑතකදී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබා දුන්නා. ඇත්තටම ඔබේ රට බංකොලොත් වෙමින්ද මේ යන්නේ? I would not like to think so. මම එහෙම හිතන්න කැමති නැහැ. නමුත් වත්මන් ප්‍රවණතාවයේ සහ ආර්ථික පුරෝකතන සුබදායි බවක් නම් පේන්නේ නැහැ. අවදානම් තත්ත්වයක් පේන්න තියෙන්නේ. මම හිතනවා අපි වඩාත් විචක්ෂණශීලී විය යුතුයි. ආර්ථික කළමනාකරණය සහ ප්‍රායෝගික ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා. මම බලාපොරොත්තු වෙනවා අදාළ බලධාරීන් නැත්නම් වගකිව යුත්තන් වෙනස් විය යුතුයි. ශ්‍රී ලංකාව තවදුරටත් චීන ග්‍රහණයට නැත්නම් ණයෝගුලෙ ගිලින්න දෙන්නේ. ශ්‍රී ලාංකිකයින් ලෙස අපි කිසි විටකත් සූදානම් නැ වෙනත් රාජ්‍යයක හෝ රාජ්‍ය නොවන පාර්ශවයක අවශ්‍යතා ඉටු කරන්න. කිසියම් වූ දේශපාලන කණ්ඩායමකින් ආවත් තනි රාජ්‍යයකින් ආවත් ජාත්‍යන්තර අතපෙවීමකට ශ්‍රී ලාංකිකයින් කැමති නැහැ. එක දෙයක් මම පැහැදිලිව කිව යුතුයි. ශ්‍රී ලාංකිකයින්ගේ මානසිකත්වය සහ දැක්ම තමයි අපි විදේශීය බලපෑම්වලට නතු නොවිය යුතුයි කියන එක. ඔබ විදේශීය මැදිහත්වීම් ගැන කියන ඔබමගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව තවදුරටත් චීන ග්‍රහණයට නතු වෙමින් ඉන්නේ. අපි නොබැදි රටක්. අපි බොහෝ වෙලාවට ඉන්දියාව සමග සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඒ වගේම අපි චීනය සමගත් සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඒ වගේම ලෝකයේ සෙසු රටවල් සමගත් අපි හැම වෙලාවෙම බැලිය යුත්තේ ඵලදායි සම්බන්ධතා තුලින් අපිට ප්‍රතිලාභ ලබා ගන්නයි. Always a productive relationship which is of mutual benefit.